අද අපි කතා කරන්න හදන්නේ පොඩි අමුතු මාතෘකාවක් ගැන. කොහොමද මේ කියන්නේ? මේ හරි මං කෙලිම කියන්නම්. අද අපි කතා කරන්න හදන්නේ ජංගියක් ගැන. ජංගි ගැන කතා කරද්දී විවිධ වර්ණයේ ජංගි තියෙනවා. විවිධ ප්‍රමාණයේ, විවිධ හැඩේ, ඒතර විවිධ තරාතිරමේ. හැබැයි මේ ජංගි ගැන කොච්චරක් නම් දුරට අපේ සමාජයේ කතාබහට ලක් වෙනවද? විවිධ වෙබ් අඩවියර, විවිධ නාලිකා හරහා මේ ළඟදී අපිට හම්බුණා නියම ජංගි කතාව. බලන්නකෝ. රතු ජංගිය. ඒකේ ලංකාවේ මිනිස්සු පෑන්ටි අඳින්නේ නැහැ. මෙයාට මේ වෙලාව තිබ්බ ප්‍රශ්නේ හුඟ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තිබ්බා. හුඟ දෙනෙක් ප්‍රශ්නයක් කරගෙන තිබ්බා. මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හොයන්න තියෙනවා කියලා. මේ ටිකත් බලලා ඉන්නකෝ. දැක්කනේ මෙන්න රටවල ගෑනෝ ජංගියෙන් දැට අපේ පිරිමින් ප්‍රශ්නයක් නෑ. මේ අපේ රටේ කෙල්ලෙක් ඇඳපු එක තමයි අවුලක් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වෙතත් අපේ කෙල්ල කියපු කතාව අපිට වැදගත් වුණා. ඉතින් කවදාවත් ඒක අර මේ ප්‍රසිද්ධ මේකට බලෙන් කරපු දෙයක් නෙමෙයි. ඒක අතපසු වීමකින් වුණ දෙයක්. ඉතින් ලයිට් සැරයි මම මියුසිකල් ෂෝ වල එහෙම ලොකුට සින්දු කියලා නෑ. මම දන්නේ නෑ ඒ සුදු ලයිට් බවුන්ස් වෙලා එනවා කියලා. ඉතින් අවසනාවකට ඒක පේනුණා. ඉතින් මම මොනා කරන්නද? හිතන විදිහ අපි වෙනස් කරගන්න ඕන කියලා හිතෙන්නේ නැද්ද? සුද්ධ සුද්ධිය ජංගියෙන් නම් අපි ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඇයි අපි මේ ජංගියෙන් ප්‍රශ්නයක් කරගත්තේ? කලබල වෙන්නේ පමල්ලි මේක ගැහුවේ නටන්න නටන්න නටන්න. ජරමර කරන්නේ පමල්ලි සැපේ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න. පසපැත ලොකුවට තියෙන නංගිල වනන්න වනන්න වනන්න. ඇරියොත් ඇරියා නැත්තම් කවුද කැයන්න රියන්න. අපි මෙහෙම කතා කළාද? ලංකාවේ කොල්ලෝ අපිත් එක්ක තරහ වෙන්න එපා. මොකද අපිට ඕනේ උනේ හිතන විදිය වෙනස් කළා නම් හොඳයි කියන්නේ. මොකද සුද්ධියේ ජංගියෙන් දම හොඳයි, ලංකාවේ කෙල්ලේ ජංගියෙන් දම නරකයි. අපි මීට පස්සේ ජංගි ගැන කතා නොකරමු. කලබල වෙන්නේ පමල්ලි මේක ගැහුවේ නටන්න නටන්න නටන්න. ජරමර කරන්නේ පමල්ලි සැපේ ඉන්න ඔතන්න ඔතන්න ඔතන්න. පසපැත ලොකුවට තියෙන නංගිල වනන්න වනන්න වනන්න. ඇරියොත් ඇරියා නැත්තම් කවුද කැයන්න රියන්න යන්න. www.rawtv.lk